අපි තුන්දෙනා මේ උදේ පාන්දරම යන්නේ හරිම ලස්සන දෙයක් බලාගන්න. ඉතින් ඇත්තටම මේ දේ මොකද්ද කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති. ඒ වෙනාට අපි ගොඩාක් දවසක් මේ දේවල් බලන්නේ නැතුවම දවස පටන් ගත්තා නේද? ඉතින් මට හිතුණා මේක බලන්න ඕනි කියලා. ඒ තමයි ඉර උදාව. ඉතින් ඇත්තටම මේක මගේ ගොඩාක් කාලයක් තිබ්බ ආසාවක්. ඉතින් මගේ හස්බන්ඩ් ඒක මට උදා කරලා දුන්නා. ඉතින් ඒ මහන්සි බලන්නේ නැතුව මේ විදිහට අපි දෙන්නවත් එක්කගෙන මේ තැනට ආවා. මේක හරිම විශේෂ තැනක්. ජපානයේ හැම තැනටම වගේ මේ විදිහට ඉර පායනවා බලන්න බෑ. ඒත් මේ තැනට හරිම ලස්සනට අපිට ඒක බලාගන්න පුළුවන් වුණා. ජපානයට කියන්නේ හිරුනගින දේශය කියලානේ. ඉතින් මුළු ලෝකෙටම ඉස්සෙල්ලම ඉරපායන්නේ ජපානයට කියලා තමයි කියන්නේ. ඉතින් අන්න ඒ ඉර අද මුලින්ම අපි දැකගත්තා. ඉතින් ඇත්තටම මේක ගොඩාක් විශේෂයි මගේ ජීවිතේට. අපි හැමදාමත් ඉර උදා වුණාට පස්සේ ඉර දැක්කට මේ විදිහට ඉර නැගගෙන එනකොටේ තියෙන ලස්සන වචනවලට කියන්න බෑ. ඉතින් ඒ අවස්ථාව අපි අපේ මතක සටහනක් කරගන්න තමයි අද මෙතනට ආවේ. ඉතින් මේ අවස්ථාවට චුටි දුව හරිම ආසාවෙන් තමයි සහභාගී වුණේ. මෙතෙන්ට එනකම්ම එයත් නිදාගත්තේ නැහැ. ඉතින් හරිම ආසාවෙන් ඒ දවස ඒ වෙලාව එයා ගත කරා. ඉතින් එයාට ඒ විදිහට ගත කරන්න දීලා අපි එයාත් එක්කම මෙතන ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන මේ මොහොත මේ දවස එයාට මතක හිටින දෙයක් කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් එයත් ඇත්තටම මේ දේවල් වලට හරිම ආසාවෙන් මුහුණ දුන්නා. ඇත්තටම මේ ඉර උදා වෙනකොට දකින අහස වෙනමම ලෝකයක් වගේ. ඒක කියලා නිම කරන්න බැරි හැඟීමක් අපේ හිතවලට එකතු කරනවා. ඉතින් ඇත්තටම මම ගොඩක් සතුටු වුණා මේ දවස මේ විදිහට මට දැක ගන්න හම්බ වුණාට. ඉතින් ඇත්තටම ඒ තියෙන සැනසීම ඒ තියෙන ලස්සන අපිට වෙන දෙයකින් දකින්න පුළුවන්ද කියලත් මට වෙලාවකට හිතෙනවා. ජීවිතේ හැම දෙයක්ම අපි සාමාන්‍ය විදිහට ගත කරාට ඒ දේවල් වල අපි නොදකින ලස්සනකුත් තියෙනවා කියලා මේ විදිහට උදේ පාන්දරම ඉර උදාව බලන්න ඇවිල්ලා මට තේරුණා. චූටි දුවටත් එයාගේ සාමාන්‍ය හැසිරීමෙන්ම එයාට ඉන්න දීලා අපි එයාගේ ෆොටෝස් අරගත්තා. ඉතින් ඒ ෆොටෝස් ඇත්තටම ගොඩාක් ස්වාභාවිකයි. චූටි අය කියන්නේ ඉතින් එයාලගේම ලෝකවල ජීවත් වෙන අයනේ. ඉතින් එයාලගේ ඇත්තම ලස්සන දකින්න එයාලා හිත නිදහසේ ඉන්න ඕනේ. ඉතින් අපිත් එයා එක්ක ළමා කාලෙට ගියා. ඉතින් මේගේ හස්බන්ඩ් එයාට ගොඩක් මහන්සි. ඉතින් අපිට ෆොටෝස් අරන් දීලා.
ඉතින් හැමදාමත් වගේ අපේ මේ හැම විශේෂ අවස්ථාවකම ඒක ලස්සනට ෆොටෝස් වලට අරන් දෙන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් එයාගේ හැකියාවට මම ගොඩාක් ආස කරනවා. මොකද ඒ හැකියාව එක එක්කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් එයාට මේ පිටලා තියෙන හැකියාව හැමෝටමත් නැහැනේ. ඉතින් ඒ නිසා ඒක මට ගොඩාක් විශේෂයි. මේ බීච් එක ගාවම හරිම ලස්සන පාලමක් තියෙනවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ එතනට. ඒක හරියට පහන් කණුවක් වගේ තමයි හදලා තියෙන්නේ. මම මේක ගැන ලොකුවටම විස්තරයක් දන්නේ නැහැ. ඒත් මේක ගොඩාක් පරණ ගොඩනැගිල්ලක් කියලා තමයි අපිට නම් පෙනුනේ. ඉතින් අපි දැන් මේක ඇතුළට ගිහිල්ලා බලන්න තමයි හදන්නේ. ඉතින් මේක උඩට නැග්ගහම හරිම ලස්සනට අපිට වටපිටාව බලාගන්න පුළුවන් වුණා. ඉතින් එයාලා මේ වගේ තැන් මේ විදිහට සංචාරකයන්ට බලන්න මේ විදිහට ඉතුරු කරලා තියෙන එක ගැනත් අපිට ගොඩාක්ම සතුටේ. මොකද මේ වගේ තැනක තියෙන ලස්සන ඒ තැනට හරදරයක් නැතුව බැලුවහම තව කෙනෙකුටත් ඒ ලස්සන ඒ විදිහටම විඳගන්න පුළුවන්. ඉතින් අපි එතන තිබුණු ලස්සන ඒ විදිහටම විඳගෙන තව කෙනෙකුටත් ඒක පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි තියලා ආවා. ඉතින් ඒක තමයි අපි මනුස්සයෝ විදිහට කරන්න ඕනේ. අපි දකින ලස්සන තව කෙනෙකුටත් බලාගන්න පුළුවන් විදිහට තියලන එක තමයි මිනිසුන් විදිහට අපේ වගකීම වෙන්නේ. ඉතින් මේ විදිහට හරිම ලස්සන නිදහස් උදෑසනක් ගත කරලා අපි දැන් මේ ගමනේ පළවෙනි කොටස අවසන් කරනවා. ඉතින් මෙතන ඉඳන් හරිම ලස්සන තවත් තැනකට යන්න තමයි අපි ඉන්නේ. ඉතින් ඒක නම් ඔයාලට ලබන සතිය වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් අපි කොහෙටද යන්නේ ඒ දේවල් ඔයාලටත් බලාගන්න අපි ඉක්මනින්ම හමුවෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.